जयंत महात्मा या निशा महात्म्य दुलीप महात्मा सह नायोमी महात्म्य एवं तारक महात्मा नदी महात्म्य यद मे पिंगतु मेयगे एक बलापुरुत्वक तमाये परलोस पत्न्याति मित्रादीन सिहिपत् करला ए अयट पिंग अनुमोदन करन्नट एवगेम सुजीवत् वेन देमाव्य ज्ञाति मित्रादीन हितवतुन पवले अयट तुनुरुवांगे आशीर्वादेन मे करन पुण्य शक्तिन तुलिन निदुक निरोगी सुव दीर्घाश्व प्रार्थना करीमट बलापुरुत्तु वेनवा एवनम् सिदु करन लबन धर्म दानमय पुण्य शक्तिय तुलिन ए हम दिनाटत् ओब हम दिनाटत् निदुक निरोगी सुव दीर्घाश्व लबेवा सकल दुख केलवर करमिन अप हम दिनाटत् संसार गत हम दिनाटत् උතුම් අමා මහ නිවනින්ම සමසීමට හේතු වේවා ප්‍රාර්ථනා තබා ගනිමු. පින්නතුනි අප මේ ගත කරන්නේ වස්සාන කාලය. විහාරස්ථාන හා සම්බන්ධව විවිධ පින්දහම් කර ගැනීමට අපට තිබෙන හොඳම කාල පරිච්ඡේදය තමයි වස් කාලය කියලා කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලා මෙදා දක්වාම අපේ ශ්‍රද්ධා සම්පන්න ජනතාව විහාරස්ථාන අරණ්‍ය සේනාසන භාවනා මධ්‍යස්ථාන තපෝවන මේ කොයම්කෝ කෙනෙක් භික්ෂුන් වහන්සේලා වස්වසනා වැඩ සිටිනවා නම් ඒ ස්ථාන ආශ්‍රය කරගෙන මේ වර්ෂා කාලය තුළ විවිධ පින්දහම් සිදු කරනු ලබනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන වර්තමාන ජන සමාජයේ පින්නතුන්ට නිරන්තරයෙන්ම විහාරස්ථාන සම්බන්ධව අඛණ්ඩව පින්කම් වලට සම්බන්ධ වෙන්නට නොහැකි අවස්ථාවන් කොතෙකුත් තිබෙනවා. එහෙත් මේ වස් කාලය තුල බොහෝ දෙනෙක් සංවිධානයේ වෙලා මේ බඳු පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඒ සඳහා අපට කල්ැතුව සූදානම් වෙන්නට කාල පරිච්ඡේදයක් තිබෙනවා. මොකද ආවල් දවස් ඉඳලා විහාරස්ථානවල වස් කාලය ආරම්භ වෙනවා. විවිධ පින්කම් සිදු කරනවායි කියලා සංවිධානය වෙන්නට අවස්ථාව තිබෙනවා. මේ නිසා ඒ විහාරස්ථාන කේන්ද්‍ර කොටගෙන අපේ ශ්‍රද්ධා සම්පන්න පින්නතුන් පින්කම් සංවිධානය කරගන්නවා. විවිධ පුද පූජාවන්, ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්, වන්දන මානන බණ භාවනා කටයුතු, සීලමය කටයුතු, එවැගේම බෝධි පූජා, සත්සති පූජා, අටවිසි පූජා, තිසත්‍යනාන පූජාද මේ නොයෙක් මාතෘකා ඔස්සේ මේ කාලය තුල පින්කම් කරන්නට සංවිධානය කරගන්න. ගම පන්සලත් අතර ලොකු සබඳියාවක් ඇති වෙන කාල පරිච්ඡේදයක් තමයි වස් කාලය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේලා මේ වස් කාලය තුළ වෙන දිනවලට වඩා ජනතාවගේ සුභ සිද්ධිය සඳහා, ආගමික කටයුතු සඳහා සහයෝගයේ විශේෂයෙන් දක්වන කාල පරිච්ඡේදයක්. ඒ වගේම ජනතාවත් නිරන්තරයෙන් පන්සල හා සම්බන්ධව උන්වහන්සේලාගේ අවවාද ශාසනා මඟ පෙන්වීම ලබාගෙන මේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. මේ නිසා මේ වස් කාලය කියලා කියන්නේ පින්කම් කාල පරිච්ඡේදයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. තුන් මාසයක් ඇවෑමෙන් පසුව උදා වෙන
චීවර මාසයේ හැටියට සඳහන් කරන කාලය තුල තවදුරටත් ඔබට සුවිශේෂී පින්කම් වලට සම්බන්ධ වෙන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබ පසුව දැනුවත් කරනවා ඇති. හොඳයි, එහෙමනම් අද අපි මේ වස් කාලය තුල සිදු කරන ධර්ම දානමය පින්කම් වලට සම්බන්ධ වෙමින් සිටින්නේ. අද මාතෘකාව හැටියට සඳහන් කලේ සඳහන් කරන්නේ අප්‍රමාද ගාරව සූත්‍රය. මේ සූත්‍රය එක්තරා දෙවි කෙනෙකුගේ දෙවි කෙනෙකු බුදුපියාණන් වහන්සේත් අතර කරන සාකච්ඡාවක්. අප දන්නවා මංගල සූත්‍රයේ නිදාන කතාව. ඒවත් මේ සුතන් ඒකං සමයන් භගවා සාවත්තියන් වෙති ජීවිතවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ කියලා විදිහට අප ඒ මංගල සූත්‍රයේ නිධාන කතාව දන්නවා. ඒ වගේම තමයි මේ සූත්‍රයේදී සවැත් නුවර චේතවනාරාමයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩවසන අවස්ථාවක එක්තරා රාත්‍රියක දේවතා කෙනෙක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේට ගෞරව දක්වලා පසෙකමින් ඉඳමින් උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා. සත්‍යමේ බන්තේ ධම්මා වික්කුණෝ අපරිහානාය සංවත්තං. ස්වාමීනි, මේ කරුණු පතක් තිබෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අපරිහානීය සඳහා නොපිරිහීම සඳහා ඛතමේ සත්ත. ඒ ඛත මොනවද? සත්තු ගාරවත ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි බුදුජාණන් වහන්සේ කෙරෙහි ගෞරව දැක්වීම. ධම්ම ගාරවත ධර්මයේ කෙරෙහි ගෞරව දැක්වීම. සංඝ ගාරවත සංඝයා කෙරෙහි ගෞරව දැක්වීම. සික්ඛා ගාරවත ශික්ෂාව කෙරෙහි ගෞරව දැක්වීම. සමාධි ගාරවත සමාධිය කෙරෙහි ගෞරව දැක්වීම. අප්‍රමාද ගාරවත අප්‍රමාදයේ කෙරෙහි ගෞරව දැක්වීම. පටිසන්තාර ගාරවත පිළිසඳර පිළිබඳව ගෞරව දැක්වීම. ස්වාමීනි, මෙන්න මේ කාරණා හත ඔස්සේ භික්ෂුන් වහන්සේ කෙනෙක් පිළිපදිනවා නම් උන්වහන්සේ පිරිහීමට පත් වෙන්නේ නැහැ. හිමේ කෝබන්තේ සත්ත ධම්මා බික්කුණෝ අපරිහානාය සංවත්තං. ස්වාමීනි, මේ කරුණු හත මම දකිනවා පිළිපදිනවා නම් භික්ෂුන් වහන්සේලා අතර පරිහානියක් ඇති වෙන්නේ නැහැ කියලා දේවතාව සඳහන් කරනවා. ඉදමෝච සා දේවතා, මේ විදිහට මේ දේවතාව ප්‍රකාශ කළා. සමනුඤ්ඤෝ සත්තා අවෝසි. බුදුපියාණන් වහන්සේ ඒ කාරණාවට සතුටු වෙනවා. දෙවියන්ගේ මේ ප්‍රකාශයට බුදුපියාණන් වහන්සේ අනුමත කරනවා, සතුටු වෙනවා. ඊළඟට දේවතාව අතකෝසා දේවතා සමනුඤ්ඤෝ මේ සත්තාති. මගේ ප්‍රකාශනයට බුදුපියාණන් වහන්සේ සතුටු වුණායි කියලා භගවන්තං අභිවාදෙත්වා බුදුපියාණන් වහන්සේට වන්දනාමාන කරලා පදක්ඛිනං කත්වා ප්‍රදක්ෂිනා කරලා තත්තේවං ප්‍රදායි තෙන්දිම අතුරුදහන් වහන්සේනම් හෝ නොපෙනී ගියා. මේ සිදුවීම රාත්‍රී කාලයේ සිදු වෙන්නේ. ඊට පසුදා උදෑසන බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එක රාශිය කරලා භික්ෂුන් වහන්සේට වදාරනවා, ඊයේ රාත්‍රියේ මෙන්න මේ විදිහේ සිදුවීමක් වුණා. දේවතා කෙනෙක් පැමිණ මා සමග මේ විදිහේ සාකච්ඡාවක් කළායි කියලා බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රය සඳහන් කරලා තහවුරු කරනවා. භික්ෂුන් වහන්සේගේ අපරිහානිය සඳහා මේ කියන කාරණා හත බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවායි කියලා. දැන් මෙතන සත්තා කියන වචනය සඳහන් කළේ, සත්තා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේට හඳුන්වන නමක්. අප දන්නවා නව අරහාදී බුදුගුණ අතර සත්තා දේවමංශාන දේව මිනිසුන්ගේ අනුශාසකවරයා හැටියට බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරනවා.
එතකොට සත්තු කියන වචනේ නැත්නම් මේ ශාස්ත්‍රු කියන වචනේ තේරුම ගුරුවරයා අනුශාසකවරයා කියන බව. ditta dhamma samparayaka paramatteye yataraham anusasati iti sattha kiyala sandahan wenawa. ditta dhamma kiyala kiyanne melo wasin, samparayaka kiyala kiyanne paralo wasin, paramatta kiyala kiyanne nivan avabodha karaganeema wasin. yataraham sudusu paridi anusasati iti anusasana karana nisa Satta sastro kiyala lubyan wahanse handunnanna puluwankama thibena. Pinnathune lokara buddhayan wahanse handunnanna puluwan nan rasiyak ape dharma granthawala sandahan wenawa. Oba dannawa dan api nithara pawichchi karana bahayata karana sadhyayana karana ittipi so bhagava arahan samma sambuddho adi wasin sandahan karana. මේ ගාථාවෙත් නැත්නම් මේ සූත්‍ර පාඨයේ බුදු පියාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන් නම් රාශියක් තිබෙනවා. බෞද්ධ සාහිත්‍ය තුල බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන් නම් 32ක් තිබෙනවා. බුද්ධෝ දසපරෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ මුනින්දෝ භගවානාතෝ චක්කුමා අම්බිරසෝ මුනි ලෝකනාතෝ නදිවරෝ මහේසේච විනායකෝ සම්මන්ත චක්කු සුගතෝ භූරිපඤ්ඤෝච මාරති බලන්න කොච්චර නම් තියෙනවා. නරසීහෝ නරවරෝ ධම්මරාජා මහාමුනි දේවතේවෝ ලෝකගම් ධම්මස්සාමි තථාගතෝ සයම්බු සම්මා සම්බුද්ධෝ වරපඤ්ඤෝච නායකෝ. ඔන්න ඔය කියන විදිහේ නම් රාශියක් බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නට අපේ ධර්ම සාහිත්‍යයේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කළා තිබෙනවා. ඔය හැම වචනයකමත් විශේෂ තේරුම් තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න කාලය නොවේ. ඉතින් මේ කියපු නම් අතරින් එකක් තමයි මේ සත්තු කියන වචනේ. එතකොට මෙතනදී දෙවියන් සඳහන් කළේ සත්තු ධාරවතා ශාස්ත්‍රඥ මහන්සේ කෙරෙහි ගෞරව දක්වනවා නම් ගෞරවයේ හදවත තුල තිබෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේ හෝ උපාසක උපාසිකා කවුරු හෝ පරිහානියට පත් වෙන්නේ නැහැ කියන බවයි මේ දෙවියන්ගේ ප්‍රකාශනය. ඒතර බුදුගුණ අපි දන්නවා නව අරහාදී බුදුගුණයක් තිබෙනවා ගන්නවා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේවනුසානං බුද්ධෝ භගවාති අභිවදන ප්‍රකාශ කරනවා. එතනින් හත්වෙනි අංකය තමයි සත්තා කියන වචනයෙන් සඳහන් කළේ. කොට සත්තා කියන වචනේ තේරුම තමයි ගුරුවරයා නැත්නම් අනුශාසකවරයා කියන අදහස. එතකොට දැන් මේ නවආරහාදී බුදුගුණ පිළිබඳව යම් කෙනෙකුට අවබෝධයක් තිබෙනවා නම් ඒ අය බුදු පියාණන් වහන්සේ පිළිබඳව තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළිබඳව තේරුම් අරගෙන ගරු කරන අය. බුදුරජාණන් කියලා කියන්නේ පින්නතුමි කාලීන අවශ්‍යතාවයක් ඉටු වීමක්. බුදුරජාණන් ලෝකේ පහළ වෙනවා කියලා කියන්නේ බොහොම කාලාන්තරයකට පස්සේ ලෝකයේ සිදුවෙන සුවිශේෂී ක්‍රියාදාමයක්. ඒ ප්‍රියාව නැත්තම් මේ බුදුරයන් වහන්සේ කෙනෙකුගේ පහළ වීම සිද්ධ වෙන්නේ අත්‍යවශ්‍ය කාලයකදී පමණයි. අපි පොඩිත්තක් කල්පනා කරලා බැලුවොත් එහෙම ක්‍රිස්තු පූර්ව 3-6 වෙනි සියවස පිළිබඳව බුදුරයන් වහන්සේ ಭಾರತයේ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ඒ කාලේ වන විට ඉන්දියාව නැත්තම් ಭಾರತය විවිධ දාර්ශනික මතිමතාන්තර වලින් ජනතාව අවුල් වෙලා හිටියේ කියන කියන්න පුළුවන් කාල පරිච්ඡේදය. මොකද එක එක දාර්ශනික වේදිය එක එක අදහස් ඉදිරිපත් කළා. සමහර අය කිව්වා පරලොවක් තිබෙනවා කියලා. තවත් සමහර අය කිව්වා පරලොවක් නැහැ මේ ජීවිතේ ඉතුරු වෙන්නේ නිසා මේ කාල දීලා විනෝද වෙලා සතුටින් ඉන්න එකයි තියෙන්නේ කියලා.
ඔයාට තව සමහර අය කියවා මේ දිගින් දිගට යන ආත්මයක් තිබෙනවා එහෙම ගිහිල්ලා ඒක අපි හොඳ දේ කළත් නරක දේ කළත් එතනින් අවසන් වෙනවා කියලා ඔය විදිහේ විවිධ අදහස් තිබෙච්ච කාල පරිච්ඡේදයක් ශාස්ත්‍රීය කියන වචනයෙන් සඳහන් කර නැත්නම් අනුශාසකවරු ප්‍රධාන වශයෙන් හය දෙනෙක් සිටිය බව සඳහන් වෙනවා සත් ශාස්ත්‍රවරු අධිකකේ සතම්බල පබ්බ තච්චායන සංජේ බෙල්ලටිපුත්ත ඒ වගේම නිගණ්ඨනාත පුත් ආදී වශයෙන් සඳහන් කරනවා හය දෙනෙක් ওই විදිහට එදා සමාජයේ හිටියා ඒගොල්ලන්ට විශාල පිරිසක් හිටියා ශ්‍රාවක පිරිස ගිහි පින්නතුන් දායක පින්නතුන් වගේම ඒගොල්ලන්ගේ ආගමික පැවිදි පිරිස් ඒ විදිහට අනුගාමික විශාල පිරිසක් හිටියා එතින් ඒ අය ඒ ධර්මයේ දේශනා කරමින් ජනතාවට ඒ ධර්මය ඔවුන්ට අවබෝධ කර දෙන්නට උත්සාහවත් වුණා. ඉතින් මේවා අතර එකිනෙකට පරස්පර විරෝධීකම් තිබුණා. සමහර ඒවා යම් සමානතා තිබුණා. සමහර ඒවා වෙනස්කම් තිබුණා. බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාලයේ වන විට ආගම් 62ක් තිබුණා කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා. විවිධ ආගමික ප්‍රතිමත අතර අදහස් උදාස් ඔබඳු කාලයක තමයි බුදුරජාණන් වහන්සේ නැත්නම් මේ ගෞතම සිද්ධාර්ථ බෝසත්යන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ 29 අවුරුද්දක ගෘහ ජීවිතය ගත කරලා ඒ අනතුරුව 6 අවුරුදු කාලයක් ආර්ය පරිශ්‍රණය කළේදීලා උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න. එයින් පස්සේ උන්වහන්සේ ලෝකයේ ධර්මයේ දේශනා කරනවා අනිත් අයට වඩා අභිභවාගිය හැමදෙනාටම පිළිගන්න පුළුවන් විදිහේ ධර්මයක් පිළිගත් නැතියක් ඉන්නවා පිළිගන්න පුළුවන් සාධාරණ ධර්මයක් උන්වහන්සේ ලෝකයට දේශනා කරවදාල් අනිත් අයට අභිභවාගෙන යන්න බැරි විදිහේ ධර්ම දේශනාවක් උන්වහන්සේ සඳහන් කළා ඒ ධර්මය තමයි අපි බුද්ධ ධර්මය කියලා කියන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධර්මය අපි කියන බුද්ධ ධර්මය කියලා ඒ ධර්මය පිළිපදපු අයට පුළුවන්කම තිබෙනවා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල පිළිගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට. ඉතින් බොහෝ දෙනෙක් ඒ ධර්මය අහලා පිළිපැදලා ඒ තුළින් ඔවුන් සැනසීම ලබා ගත්තා. එතකොට ඒ ධර්මය අවබෝධ කරගත්තයි සංසාරික වශයෙන් ඒ අය පෙරුම් පුරාගෙන ආපු අය නැත්නම් පාරමිතා ගුණ වන දිනු කරගෙන ආපු අය. මේ පිළිබඳව කිසිම අවබෝධයක් නැතිව ඒ ධර්මයේ හඬට පමණක් සවන් දීලා නැත්නම් ඒ බුදු පියාණන් වහන්සේගේ දැකීමෙන් පමණක් උන්වහන්සේගේ දර්ශනයෙන් පමණක් සතුට වෙලා ජීවිතය සාර්ථක කරගත් අය එදා සමාජයේ හිටියා. බොහොම ප්‍රසිද්ධ කතාවක් දන්නවා මට්ට කුණ්ඩලී කියන කතාව එහෙම. ඉතින් ඒ මට්ට කුණ්ඩලී කියලා කියන්නේ පියාගේ නොසැලකිල්ල නිසා මරණාසන්න මොහොතේ හිටිය දරුවෙක්. ලෝතර බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අසරණ ළමයා පිළිබඳව ලෙඩ වෙලා හිටිය ඒ දරුවට හරි ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ තාත්තගේ තිබුණ නොසලකිල්ල නිසා. ඉතින් අවසානයේ මරණ මංචකේ මළවුන් අතරට යන්න සූදානම් වෙමින් සිටින අවස්ථාවේදී ලෝතර බුදුරජාණන් වහන්සේ ඔහු හිටිය නිවස ඉදිරි පිටින් වඩිනවා. ඔහු දකිනවා මේ ලස්සන බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය. ඒ දැක්කහම ඒ ශරීරය පිළිබඳව ඔහු පැහැදීමක් ඇති කරගන්නවා. බුදුපියාණන් වහන්සේගේ දර්ශනය දැකීම ශරීර දර්ශනය නැතු ධර්මයේ පිළිබඳව නෙමෙයි. බලන්න ඒ දැකීම ඒ බුදුපියාණන් වහන්සේගේ ඒ ශරීරයේ දැකීම ඒ ළමයාට සුගතිගාමී වෙන්නට හේතු වුණා. ඔහු බුදුපියාණන් වහන්සේගේ දිහා බලාගෙන ඉන්න අතරේදී ඔහු මරණයටපත් වෙනවා. ඊළඟ ආත්මෙම දේවාත්මයකටපත් වෙනවා. ඊට පසුව ඔහු බුදුපියාණන් වහන්සේ ළඟට පැමිණ ප්‍රකාශ කරනවා තමන්ට ඒසා විශාල සම්පතක් ලැබුණේ බුදුපියාණන් වහන්සේගේ දැකීමෙන් දර්ශනයෙන් කියන බව.
ඉතින් ඒ වගේ කතා ප්‍රවෘත්ති අපේ සාහිත්‍ය පොතේකුත් තිබෙනවා මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිව මතු පිටින් පමණ අහලා දැකලා කියලා හිත පහදවාගෙන ප්‍රයෝජන ලබා ගන්න අය පිළිබඳව තවත් අර තාත්ත කෙනෙක් පුතේ දරකපන්න හැලේ ගියා රෑ වුණා රාත්‍රියේ කරත්තයට නිදාගත්ත බෞද්ධයෝ නෙමෙයි මේ පුංචි ළමයා ගමේ ළමයි එක්ක සෙල්ලම් කරනකොට ඒ ළමයි කියනවා නේදෝ නමෝ බුද්ධාය කියලා වචනය මේ ළමයාටත් මේ නමෝ බුද්ධාය කියන වචනේ පුරුදු වෙලා තිබුණා රාත්‍රී කාලේ අර තාත්තත් එක්ක කැලේ දර කපන්න ගිහිල්ලා කරත්තයට නිදාගෙන ඉන්නකොට අමනුෂ්‍යෙක් ඇවිල්ලා මේ ළමයා පැහැරගන්න රදනවා එතකොටම අර ළමයා නිින්දේ ඉඳගෙන නමෝ බුද්ධාය කියලා කියනවා ඒ කියනකොට මාර අමනුෂ්‍යයා බය වෙලා තමයි අතහරින ගාන ඒ වගේ ජීවිත බේරගත්ත අවස්ථාවන් රාශියක් අපට බෞද්ධ සාහිත්‍ය තුළ දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන යම් කෙනෙක් පිළිපදිනවා නම් පිළිපැද්දනම් තේරුම් ගත්තනම් ඒ අය මෙලොව පරලොව සසර විමුක්තිය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබුණා. ඉතින් ලෝතර බුදුන් වහන්සේ ජීවත්ව ඉන්න කාලයේදී උන්වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් එබඳු සැප සම්පත් ලබා ගත්තා වගේම පසු කාලීනවත් බොහෝ දෙනා ඒ ධර්මයේ පිළිපදිමින් මේ දක්වාම ජීවිත වාසනාවන්ත බවට පත් කරගන්න. අද බුදුන් වහන්සේ ජීවතුන් අතර නොසිටියත් අපි උන්වහන්සේ වෙනුවෙන් ශාරීරික පාරිභෝගික උද්දේශක ආදී වශයෙන් සඳහන් කරන ඒ බෝධීන් වලට අපි වන්දනාමාන කරනවා. දැන් බලන ශාරීරික කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරලා තිබෙන චෛත්‍ය. ඒ වගේම පිළිම වෙන්න පුළුවන් අපි ඒවට වන්දනාමාන කරනවා. එතකොට එතෙන්දී අපි සිත පහදවාගෙන ඒ බුදුපියාණන් වහන්සේ අදවතින් දකිමින් උන්වහන්සේගේ තෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභමානවත් වූ ඒ ශරීරය පිළිබඳව ඒ වගේම මේ නවාරණාදී බුදු ගුණ පිළිබඳව අපේ හදවතෙන් අපි දකිමින් තමයි ඒ වන්දන මානන කරන්නේ පළක් පහනක් හෝ පූජා කරන්නේ. එකතැනක සඳහන් වෙනවා කුංචි දරුවෝ පිරිසක් වැලි ගොඩක සෙල්ලම් කරන ගමන් වැලි වලින් පොඩි චෛත්‍යයක් හදලා ළමා ක්‍රියාකාරකම චෛත්‍යයක් හදලා ඒ චෛත්‍යයට වටා පිටාවෙන් මල් ටිකක් කඩලා පූජා කරලා තැන්පත් කරලා තමයි සිද්ධ කළා. ඒ විදිහේ පින්කමක් කළා පින්කමක් කියලා කියන්නේ ළමා ක්‍රියාකාරකමක්. නමුත් බලන්න මේ ළමයින්ට පසු කාලයේදී ඒක මේ කරපු ක්‍රියාව දෙවිනි සැප ලබා ගැනීමට හේතුන බව අපේ ධර්ම සාහිත්‍ය සඳහන් වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේට අපි ඒ විදිහින් ගෞරව කරන චෛත්‍යයට ඒ වගේම පිළිමය ඒ වගේම බෝධිය කියන මේ ත්‍රිවිධ බෝධීන් වලට අපි වන්දනාමාන කරනවා. උපහාර දක්වනවා. ඉතින් මේ හැම එකක් තුළම තිබෙන්නේ අපේ චිත්ත ප්‍රසාදය අනර ගෞරවය. දැන් දේවතාවාගේ අදහසින් ගෞරව දැක්වීම ඉතින් බලන්න ඒ විදිහට ගරුසරු දැක්වීමෙන් විශාල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තිබෙනවා මේ පූජාර්ථ වස්තු වලට වන්දනාමාන කිරීම. ඒ වගේම මේ පූජනීය ස්ථානයකට ගිහිල්ලා අපි වන්දනාමාන කිරීමට කලින් ඒ පරිසරය සුද්ධ පවිත්‍ර කරනවා නම් ඒ වගේම මල් ආසන සුද්ධ පවිත්‍ර කරනවා නම් බෝමළුවක් නම් බෝමළුව සුද්ධ පවිත්‍ර කරනවා නම් බලන්න එතනදී අපේ හදවත පිරිසිදු වීමක් වෙන්නේ බෝමණුවේ තිබෙන බෝ ක්වලිටි එක අපි අපේ ඉවත් කළා දානවා. ඒ වගේම මල් ආසනයේ තිබෙන පර මල් ටික ඉවත් කළා දාලා මල් ආසනය සුද්ධ පවිත්‍ර කරනවා නම් බලන්න එතනදී අපි සිද්ධ කරන්නේ වටිනා පින්කම අපේ හදවත ඒත් එක්කම පිරිසිදුභාවයට පත් වෙනවා. බලන්න මලක් දිහා බලලා ඒ මලේ තිබෙන යථා ස්වභාවය පිළිබඳව කල්පනා කරන්න පුළුවන් එකම කෙනා තමයි බෞද්ධයා. උප්පං විලායාති යථා ඉදන්නේ අපි හැමදාමත් තියෙනවා. බලන්න මේ මල වගේම මේ ජීවිතය පරිවිලා යන බලන්න කොච්චර වැදගත් භාවනාවක්ද කියලා.
අපි කල්පනා කරලා බලමු මලක් දිහා බලලා ජීවිතේ හා සසඳන්න පුළුවන් එකම පිරිස තමයි බෞද්ධ පිරිස. ඉතින් අර මල් ආසනයේ තිබෙන පරවී යන මල දිහා බලලා අර බෝධියෙන් වැටුන බෝ කොළයක් දිහා බලලා අපේ ජීවිතේ හා සංසන්දනය කරලා බලන්න පුළුවන් මගේ ජීවිතයත් මෙන්න මේ වගේ විනාශභාවයකට පත් වෙනවා කියලා. ආන කොච්චර හොඳ අනිත්‍ය ප්‍රතිසංයුක්ත භාවනාවක්ද කියලා තියෙනවා. අනේ බලන්න එතනින් අපට කොච්චර මේ සුළු දෙයකින් පින්කම් සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම තව ගැඹුරට යනවා නම් බුදු ගුණ භාවනාවක දෙනවා නම් අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ඒ ගුණයක් පිළිබඳව කල්පනා කරන්න පුළුවන් නම් අපට තව අප්‍රමාණ දේ සිද්ධ කර ගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා ලෝතරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දරන කිසියම් උපහාරයක් කරනවා නම් මලක් පහනක් පූජා කරනවා නම් දැන් ඔබ මේ වටා පිටාවේ මේ පහන් දල්වලා තිබෙනවා සඳහන් කරනවා ඇහුණා අටවිසි බුදුරයන් වහන්සේලා වෙනුවෙන් මේ පහන දැල්වුවේ කියලා බලන්න සූවිසි 24ක් බුදුරයන් වහන්සේලා වෙනුවෙන් කියලා කිව්වා. ඉතින් බලන්න ඒක කොච්චර වැදගත්ද. ප්‍රඥාලෝකේ නාලෝකවත් වූ බුදුරයන් වහන්සේ උදෙසා මේ පහන් සිල මේ පහන් දැල්ල දල්වලා තිබෙනවා. ප්‍රඥාලෝකේ නාලෝකවත් මගේ හදවතත් ඒ වගේ ආලෝකවත් වෙන්නට ඕනද? මෙන්න මෙහෙම අපට හිතන්න පුළුවන් නම් අපි කරන කින කාර්යයන් පිළිබඳව අපට අප්‍රමාණ පින් සිතුවිලි ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පින් සිතුවිලි ධාරාව අපේ මෙලොව ජීවිතයේ ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම පරලොව ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. දිව්‍ය පිරිසක් ලබා ගැනීමට හේතු වෙනවා. මෙන්න මේ විදිහට බුදුපියාණන් වහන්සේ දෙසා ගෞරව දක්වනවා නම් සත්තු ගහනවතාව අප තුල තිබෙනවා නම් ඒක අපේ ජීවණයට හේතු වෙනවා. ගිහි පැවිදි කරන දෙනාගේ දෙවෙනි කන්න හැටියට දේවතාව අසනාන් කළේ ධම්මගාරවතා. ධම්මගාරවතා කියලා කිව්වේ මේ ධර්මයේ පිළිබඳ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධර්මයේ පිළිබඳව ගෞරව දැක්වීම. එතකොට බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය අපි සඳහන් කරනවා නව ලෝකෝත්තර ධර්මය කියලා. නොයසේ නම් අපි ස්වාකාත ආදී වශයෙන් සඳහන් කරන ධම්ම ගුණ පාඨයේ සඳහන් වෙනවා ගුණ හයක්. ස්වාකාත සංදිප්තික අකාලික ඒපස්සික ඕපනායික පච්චත්තම් වේරිතම්ම කියලා ඔය විදිහට අපි ධම්ම කරුණු හයක් එතන සඳහන් කරනවා. ධර්මය කියලා කියන්නේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් මෙලව පරලොව අභිවෘද්ධිය සඳහා නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු වෙන දේශනා කරවතාල ධර්මය. එතකොට මේ ධර්මය තුළ තිබෙනවා කෙනෙකුගේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරුණු. අයිහලාවක නැසේ නම් විත්ත ධම්ම කියලා කියන්නේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීම. කෙනෙක් බලාපොරොත්තු වෙනවා මෙලව ජීවිතය සැපවත්ව ගත කරන්න, දුකක් කරදරයක් නැතුව නිසේනම් ආර්ථික සම්පත් වඩා වර්ධනය කරගන්න. එතමන ඒ සඳහා අවශ්‍ය ධර්මෝපදේශයන් අප්‍රමාණ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ පරමංගල සූත්‍රය, පරාභව සූත්‍රය, විරුද්ධාර සූත්‍රය මේ වගේ සූත්‍ර පිළිබඳව කල්පනා කළ බැලුවාම කෙනෙකුගේ විශේෂයෙන්ම සිඟාලෝවාද සූත්‍රය වගේ ගිහි විනය. ඉතින් මෙබඳු සූත්‍ර තුළ අපට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ මෙලව දියුණුව සඳහා හේතු වෙන දේශනා කළ අප්‍රමාණ ධම්ම කරුණු. ඒ වගේම පරලොව ජීවිතය පිළිබඳව දේශනා කළ සූත්‍ර අප්‍රමාණ ධර්මය අප්‍රමාණයි. හොඳයි. ඒ වගේම ඒ ධර්මයේ යම් කෙනෙක් පිළිපදිනවා නම් ඒ අයට පරමාර්ථය දක්වයි. පරමාර්ථය කියලා කියන්නේ නිවන අපේ එකම බලාපොරොත්තුව පරමාර්ථය නිවන. ඒ නිවන දක්වා අපට යන්නට ඒ ධර්ම උපයෝගී කරගන්න පුළුවන්කම තිබෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මය අපි කියනවා බුද්ධ ධර්මය කියලා. ඒ බුද්ධ ධර්මය අපි විවිධ මාතෘකා ඔස්සේ විවිධ කොටස් ඔස්සේ බෙදාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. රස වශයෙන් ගත්තාම එකම රසයක් බුද්ධ ධර්මයේ තිබෙන එක තමයි ධර්ම රසය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරුල්ලෙහි දේශනා කළ මේ ධර්මය අපට ආදි මධ්‍ය අවසාන කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි බුද්ධ වචනය, මධ්‍ය වචනය, ඒ වගේම අවසාන වචනය කියලා.
බුදුබණන් වහන්සේගේ පළවෙනි දේශනය තමයි ධර්මයේ තමයි උන්වහන්සේ සලා දේශනාට අනේක ජාති සංසාරන් ආදී වශයෙන් කරපු ප්‍රකාශනය ඒ වගේම අවසාන ප්‍රකාශනය තමයි අපමාදේර සම්පාදේත කියන මේ ප්‍රකාශනය මේ අතරතුර කාලය තුල උන්වහන්සේ දේශනා කරවදාල ධර්මයේ මාත්‍ය මෙද ධර්ම දේශනාව ඒ වගේම තව තැනකදී බෙදන්න පුළුවන් අපට ධර්ම විනය කියලා ධර්ම කියලා කිව්ව සම්පූර්ණ උන්වහන්සේ දේශනා කරවදාල මෙලව පරලව නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙන ධර්මය විනය කියලා කිව්වේ භික්ෂු භික්ෂුණී පිරිසගේ කය වචන සංවරය සඳහා පනවවදාල නීති පද්ධතිය දෙවෙනි සංගායනා පළවෙනි සංගායනාවේදී ওই විදිහට ධම්ම විනය හැටියට බුදුන් වහන්සේගේ ධර්මය බෙදාගත්තා. තුන්වෙනි ධර්ම සංගායනාවේදී තව දුරටත් මේ ධර්මය පරිහරණය කිරීමේ පහසුව තකා කොටස් තුනකට බෙදාගත්තා සූත්‍ර විනය අභිධර්ම කියලා. ඉතින් ඒ වගේම අප නව ලෝකෝත්තර සද්ධර්මය කියලා සඳහන් කරනවා. සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් නිර්වාණ කියන මාර්ග පද වශයෙන් ගත්තාම නමයක් හැටියට මේ විදිහට මේ ධර්මය අපි නව ලෝකෝත්තර ධර්මය කියලා නම් කරනවා. ඒත් එක්කම පරයාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලාත් අපි මේ ධර්මයේ බෙදනවා. පරයාප්ති ධර්මය කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාළ ධර්මය ප්‍රතිපත්ති කියලා කිව්වේ ඒක අනුගමනය කිරීම ප්‍රතිවේදය කියන්නේ අවබෝධ කර ගැනීම. මේ කාරණා හතරත් මේ කාරණා තුන එකට සම්බන්ධ වෙනවා. බුදුන් වහන්සේගේ ධර්මය ප්‍රතිපත්තිය පිළිපදින්නට ඕන ඒ වගේම ඒක අවබෝධ කරගන්නට ඕන. ඒ වගේම මේ විදිහට මේ ධර්මය පිළිබඳව මේ ආකාරයෙන් බෙද බෙදී යනවා. ධර්මය තමයි අපට තිබෙන එකම පිළික පිළිසරණ හැටියට සලකන්නට ඕන. ඒ වගේම මේ ධර්මය පිළිබඳවත් කලින් සඳහන් කරපු ආකාරයට මෙහි තේරුමක් නැතුව කෙනෙක් ඇහැව්වත් අර බුදුන් වහන්සේගේ රූපය දැකලා සතුටු වුණා වගේ කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳව මේ හඬට සවන් දීලා සමහර විට ඒ තුළින් සතුටු වෙලා ජීවිතය වාසනාවන්ත කරගත්ත නිවන් අවබෝධ කරගත්ත පුද්ගලයන් පිළිබඳව සඳහන් වෙනවා. බොහොම සරලව බහලා ඇති අර එක්තරා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී තමයි එතන හිටිය ගෙම්බේ ඒ හඬට සවන් දීගෙන හිටියා. එතනට ආවා මේ හරක් බලන පුද්ගලයෙක් ඇවිදගෙන යන. ඒ පුද්ගලයා මේ හඬට සවන් දීගෙන හිටියා. ඔහු අතේ තිබුණ කෙවිත ඉම තිබ්බ. අනේ අර අසරණ ගෙම්බගේ කිස මතර තමයි අර කෙවිත තියනදි දැන් තිබුණේ තැබුයි. මේ අසරණ සතා අර කෝටු වෙනලා මරණයටපත් වෙනවා. නමුත් බලන්න අර ලෝතුරා බුදුන් වහන්සේගේ මිහිරි හඬට සවන් දීගෙන ඉඳීම නිසා ඒ සතා ඊළඟ භවයේදී දිව්‍ය ආත්මයක් ලබාගෙන ඒන් පස්සේ බුදුන් වහන්සේ ළඟට පැමිණ තමාගේම තත්වයේ තමන් ඉන්න තත්වයේ පිළිබඳව ප්‍රකාශ කරලා බුදුන් වහන්සේගෙන් ධර්මස්වරණය කළා මාර්ගඵල අවබෝධ කරගත් බව සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙච්ච සිදුවීමක් අපේ වංශ කතාවල සඳහන් වෙනවා. ධම්මදින්න මහ රහතන් වහන්සේ වැඩවසන අවස්ථාවේදී උන්වහන්සේගේ කුටිය ඉදිරි පිට අසරණ ගැරඬියෙක් කොහොම අමාරුවෙන් ඉන්න අවස්ථාවේ උන්වහන්සේ දැකලා සතිපට්ඨාන සූත්‍රය උන්වහන්සේ ඒ ගැරඬියාට ඇහෙන විදිහට දේශනා කළයි කියලා කියනවා. ඒ අතරේ ඒ සතා මරණයටපත් වෙනවා. පසු කාලයක අර හඬට සවන් දීම නිසා එන් පස්සේ අනුරාධපුරයේ ධනවත් පවුලක උත්පත්ති ලැබලා දුටුගැමුණු රජවයන් කාලේ බොහෝ පින්දහම් කරගත්ත බව සඳහන් වෙනවා. ඉතින් මේ වගේ සාහිත්‍ය ධර්ම සාහිත්‍ය තුළ මේ ශබ්ද රසයක සවන් දීලා ඒ තුළින් ජීවිත සාර්ථක කරගත්ත සත්වයන් පුද්ගලයන් පිළිබඳව අහන්න තියෙනවා. අදවත් පින්වතුනි සමහර විට ඔය පිරිත් දේශනා කරනකොට එහෙම පිටකලා තියෙනවා. සමහර විට මේ ගවය එමයි අපිම සත්වයා කියලා බොහෝම ඕනෑකමින් ඒ පිරිත් හඬට අර
ඒ මාධූරය හඬට සවන් දීගෙන ඉන්න අවස්ථාවක් ඒ සතාට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නමුත් අර හඬට සවන් දීගෙන ඉන්න සම්හාර විට බලන්න ඒ සතුන්ට ඒ අර හඬට සවන් දීම නිසා කිසියම් ආකාරයක ආනිසංශයක් මතු භවයේදී ලබා ගන්න පුළුවන් වෙන පුළුවන් අවස්ථාව උදා වෙන්න පුළුවන් ඉතින් ඒ වගේම මේ ධර්මය ලෝතර උපයන් වහන්සේගේ ධර්මය අපට නිරන්තරයෙන් පිළිපැදීමෙන් අකාලිකව මේ ජීවිතයේදීම අපට ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම මාර්ගඵල අවබෝධ කර ගැනීම පමණක් නොවේ. ඉදිරිදා ජීවිතයේදී බලන්න අපට කොච්චර මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්ද? මේ විදිහ අසහනකාරී චිත්ත වේගයන් ඇති වුණ අවස්ථාවල ඒ වගේම ආතතිය වගේ මේ විදිහේ මානසික ගැටලු ඇති වුණ අවස්ථාවකදී ධර්මයේ පිළිබඳව මෙනෙහි කරනවා නම් බුදු ගුණ පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම් සුළු මොහොතකින් අපට විශාල අස්වැසිල්ලක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි ධර්මයේ තිබෙන අකාමනික ගුණය කියලා කියන්නේ. ඒ වගේම මේ පරිත්‍යාග දේශනාව තුළින් බලන්න කොච්චර අපට සහනයක් ලැබෙනවද කියලා බොහෝ කරදරකාරී අවස්ථාවලදී කරණීය මෙත්ත සූත්‍රයේ සංග්‍රහයනා කරන්න බැරි වෙලාවක හිතට ආවේගයක් ආපු වෙලාවක මොයිසේගම පිසෝගතාවෝ මේ විදිහේ මේ කරන සත්‍යයනාව තුළින් මේ ධර්ම සත්‍යයනාව තුළින් අපට විශාල සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ධිට්ඨ ධම්ම වේදෙනිය නැත්නම් මෙලොව වශයෙන් සම්ධිට්ඨක වශයෙන් අපි ලබා ගන්න සැනසෙල්ල. ඒ වගේම සමහර විට කෙනෙකුට ගෘහ ජීවිතයේ ඉඳලා අපි තම දැඩි බන්ධන මැද්දේ ඉඳලා කෙනෙකුට අසහනකාරී තත්ත්වයෙන් මිදලා පැවිදි ජීවිතයටපත් වුණොත් එහෙම එයින් පස්සේ උසාල මානසික තෘප්තියක් ලැබෙනවා. අර ගෘහ ජීවිතයත් පැවිදි ජීවිතයත් අතර තිබෙන වෙනස දැකලා ඒකත් සාමෘෂ්ටිකයන් මෙලොව වශයෙන් ලැබෙන ආනිසංස. මේ විදිහට කල්පනා කළ බැලුවාම ධර්මයේ පරලොවට නෙමෙයි අනාගතයට නෙමෙයි වර්තමානයේ මේ මොහොතේදී අපට ඒ වායෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම් තිබෙනවා. එනිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලේ ඒහි පස්සික ඇවිල්න බලන්න තේරුම් ගන්න කියලා පිළිවෙත් පුරලා මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කියලා මාර්ගඵල අවබෝධ කර ගන්න හැටිය සිත හිත බා ගන්න හැටිය අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වන බොහෝ කතා ප්‍රවෘත්ති තුළ අපට දකින්න පුළුවන් මේ ධර්මයේ එදිනෙදා අවබෝධ කරගන්නට අපේ එදා හිටියේ ඒ යෝගී උත්සාහවත් චාකාරය එක්තරා ස්වාමීන් වහන්සේ ගෘහ ජීවිතයක් ගත කරපු කෙනෙක් අවල්පරින් තාවකාලිකව නිදහස් වෙලා පැවිදි ජීවිතයටපත් වෙනවා. නමුත් ඔහුගේ බිරිඳට සැකයක් තිබුණා කවදා හරි සිවුරු වැරලා ආපහු ඇවිල්ලා තමන්ගේ තමන්ට බාධාවක් වේවි කියලා ඒ නිසා හොර කණ්ඩායම කරහා අරහාමුදුරුව ඝාතනය කරන්නට ඇය පෙළඹෙනවා. ඒ හොර කණ්ඩායම ඉහිල අරහාමුදුරුව ඝාතනය කරන්න හදනකොට උන්වහන්සේ අහනවා ඇයි මාව මේ විදිහට විනාශ කරන්න හදන්නේ කියලා. ඉතින් එතකොට ඔවුන් කියනවා මෙන්න මේ හේතුව නිසා කියලා. හරි මට එහෙනම් එක රැයකට අද දවසට පමණක් මට ජීවත් වෙන්න දෙන්න කියලා උන්වහන්සේ සඳහන් කරනවා. එතකොට හොරු කියනවා නැහැ අපට එහෙම ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේ අපිට ලැබිලා තියෙන කොන්ත්‍රාත්තු අනුව ඔබ වහන්සේ අදම විනාශ කරන්න ඕන කියලා නැහැ. එහෙම නෙමෙයි මම සාක්ෂියක් හැටියට මට දෙන්න කියලා ඉඩ දෙන්න කියලා උන්වහන්සේ බලක් කරගෙන තමන්ගේ කකුල කඩාගෙන තරකින්දහල ඒ වේදනාව විඳින්ම එදා රාත්‍රියේ උන්වහන්සේ මාර්ගඵල අවබෝධ කරගත්තා. උන්වහන්සේ කල්පනා කළේ මේ ලැබිච්ච අවස්ථාව ඉරිවිලා ගියොත් එහෙම මේ මරණයට නිරුමේ පත්ුණොත් එහෙම තමන් වහන්සේට කිස් මරණයකට පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මහන ජීවිතයේ ගත කරන කාලේ මේ බුදු ධර්මයේ පවතින කාලේම කොහොමකෝ ධර්මය අවබෝධ කරගන්නට ඕනේ කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ තමන්ගේ කකුලේ ඇටකටුවක් කඩාගෙන ඒ පිළිබඳව මෙනෙහි කරමින් වේදනා උපස්සනා වඩමින් එවැගේම තමන් වහන්සේගේ සීල ආවර්ධනය කරලා ඒ තුළින් මාර්ගඵල අවබෝධ කරගත් බව ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාන් රාශියක් පිළිබඳව අපට දකින්න පුළුවන්කම තිබෙනවා. බුදුපියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ඒ පුද්ගල අනුභවව පුද්ගලයන්ගේ අවබෝධ ශක්තිය අනුව. දැන් බලන්න සමහර අය
bahwa ketikalnya itu le sulu mahatakin dharma yang agudah kalah. Dan apabila bahwa khodamu daharne tamai balan selut rahatan mahan sehatan upatis sahana wakawatna ini. Eda asaji maharatan mahan se pindapante sarisar nagat dekala unahan se pasupasya ila tamai swami nubahan sege iriyau bahwa prasannai Obahan sege edati menetan piligani mabana widye darsana yang tekiwa. Tengah tebak tekiwa mama menelo prabu kian nahan sege sahabati. Mona widye darmia dur nahan sege dewa semangatan. Mama alut tetei dia cek naik mata. Yang gure yang ngek lima do rekaan sekeran pulang tama nehe. Nah, yang mata kedian kian nahan sege. Dia damma dia tu tabah, dia sangke pun tata aja tua kan. Ono yang dia bonus bonus Nih hektu malah pilih bandar udah desanya karena kela asli ini ham dulu, nih taruhnya manusia harus menahan kela. Ekin waktu yang mungkin mas swami ini eti mata teru nama mama enawa obahan sih hamil. E obahan sih ke swami tua orang obahan sih hamil enawa, maka yang lebih kini ya tapi nambahnya bahwa mas sulut dengin. Ada malah ibu tuh nama bagi, bahwa mas kiti kangen ya kula, karena yang aku tak tega nih perlu mengaji dia. Dan ucir dia kela tawat Tahu sih pilih bandar usaha nggak benar, eh tahu sa, lipatur wajah ada benar, patta wajah ada benar, ekin aduma ada aja nggak jiwa tuh nih, eh saat teman ini dalu ciri kelakiannya, itu aduma itu apa aja di budu biar nahan se, kamu ini aja kan orang enak Enak pada budu biar nahan se, pindah sana ya, abe, kita nawas nawal, kalau enak kami tamai mama kau yang budu biar nahan se, kira, santro dan nahan se, kira, budu biar nahan se, pindah bawa dia, padi mana? Eh pasti ini hilal, budu biar nahan se, karena suami ini, mana dharma dia sama kan? Budu biar nahan se, kira, dharma ini pindah bawa dia padi mana? Ada, dharma dia sama kan? Bela, mana mana suami ini, kritian, prakasa kan? Budu biar nahan se, kan? Kira, di te, di tematan, Sute suta matang kela oi dia tani dek kai kela kela kita na ehuna de ehuna i kamana kela i kana kela bohong sulu pa dia tani ati e pakahasa na ima hote bohong prewa jena hatuna namu balanda oh kela di kala jiwa teno ni nehe kela ama kela pati na namu kaku darmia au bohong sulu pakahasa na ikin darmia au bohong kela kela iti mea ge kugel yang ge caritanu kugela we darmia desa na kiri ni Happy awal tuh punya butuh jangan mohon saya, apa mana? Anit tadi itu main happy awal tuh mana? Seriutkan lo, dharma sena adipati unat unahan saya itu, udgalah cahayaan ku lalu dharma desa nakri main happy awal tuh mana? Eka wakna aku unahan saya ke sisi, itu ya, esisya ada unahan saya kamatahan agde nama, main anit kita awe pilih bandu, main ini kan, asubat bawa nama pilih bandu. Itu main taruna हाँ मतलब अनित्य तामे पिली बंदब मैं असुबे की क्या गावना करना कोकमुआ तेकट हिते इंतरा गाने पे इतन सही था वरने किला नेवत किला नेवत की हुआ मत उन्हाँ से एक हमार था नुआ है नेक हमार तामे किला वेदम इतन कोकम हमार टान बड़ा करने आते उन्हाँ से कोकम वेद मावड़े काले क्रीम मटे पाते ना उन्हाँ से कल्पना करना सिवगल लगे ना मीटो डाउन दाई केला Ehmen itu betul, dia bawa perkasa kerbau hama, itu nahan selagi ini. Karena selut hama itu, udara nahan selagi itu, main taruh hama itu, ekornya nama, swami ini, main macet bawa orang kalau, prati paling agak bawa kan, bagi. Udah biar nahan selagi itu, ya gicha nite, ya tergelapin main itu ada, main anitnya tamu, oleh bidhe, memeh, kila udah biar nahan selagi, orang itu nama malak. Dila, menelum malak dila kena, menelum malak dila lagi napa nak kerana kita. Tiga belas kena kote, menelum malak kramen, peti gelila, betila, minas gelaya nama. Ebiha balad kena anit teta awe menengkala. Dharma awu kita kala jangan puluan kerana itu. Oba bohong prasidha malak dila kata awat kena cula pangtak hamdru, mahapangtak hamdru kela kena ayah, punci hamdru antar bahawa nak kerana. Ugalan dah dua, ugalan ada berapa? Pasai kira nama siwa lagi illa, dewa pihon tu dawa pakar dia kerja ni lagi illa. Itu pun kodi hantu siwa le, yang kat yang tiada, namu ayah dewa jenis itu tu bangun dah ber, lewa hantu tu lewa hantu lagi. Itu pun kita pasai dawa satu desa na siwa le, nama ikan adistanin, bihara itu pertama beli nak hadir pertama, lontar udara nama sesi itu dah ikhana,
චුල්ල පන්ත කොහෙද යන්න කියලා කියන මම යනවා ස්වාමීන් කිදර යන. ඇයි මට අයියා මේ ආමුදුව යන්න කිව්වා කියලා. බුදුමයන් වහන්සේ කිව්වා ශාසනය මගේ ඔබට එහෙම යන්න පුළුවන් කමක් නැහැ. එන්න යන්න කියලා අඬගහගෙන ගිහිල්ලා උන්වහන්සේගේ කුටිය ඉදිරිපිට වාඩි කරලා ප්‍රතිකයල්ලා කියලා මෙන්න මේ ප්‍රතිකයල්ලා දිහා බලන්නකො මේක අතට අරගන්නකො අරගෙන මේ දිහා මේක හිමිසරි අත ගන්නකො අතුල්ලන්නකො කියලා අර ප්‍රතිකයල්ලා අතට දීලා ඒ පිළිබඳව මෙනෙහි කරන්නට දුන්නා බලන්න හාර මාසයක් තිස්සේ එක ගාතාවක් පාඩම් කරගන්න බැරි වුණ පොඩි හාමුදුරුවෝ බොහොම මේ වරුවක් වගේ පොඩි කාලයක් තුළ ධර්මය අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයේ ඉරිදි ප්‍රාතිහාරය ගන්න පුළුවන් අය අතරින් ශ්‍රේෂ්ඨ මහාමුදුරුවෝ බවට පත් වුණා. එදා සිඳුවල්ල ගියානම් උන්වහන්සේගේ ජීවිතය තාමත් සංසාරයේ විකුල්ව. ඉතින් අන්න ඒ වගේ ඒ චරිතානුකූලව ධර්ම දේශනා කිරීමේ හැකියාව තිබුණේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම තමයි කොහොමද දන්නවා කොසල් රජුගේ බුදුමහා වහන්සේ පිළිබඳ පුදුම භක්තියක් පිළිච්ච රජ කෙනෙක්. දැන් අරයක් තමාවක් නැහැ බුදුමහා වහන්සේ මතක් වුණ ගමන් ඇවිල්ලා සුවදු විචාරණ කෙනෙක්. ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් බුදුමහා වහන්සේ ළඟට එන්නේ. නමුත් බුදුමහා වහන්සේ කවදාවත් ගැඹුරු ධර්මයක් දේශනා කළේ නැහැ. බොහොම සරල දාන ශීලාදී කරුණු පිළිබඳව තමයි එතුමාට දේශනා කළේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කරුණු පිළිබඳව උන්වහන්සේ අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එතුමාට අවබෝධ කරගන්න බැහැ රජතුමා. එනිසා බොහොම සරල ධර්මයක් තමයි කොසල් රජුණාට බුදුන් වහන්සේ දේශනා කරවදාලා. සමාන අවස්ථාවලදී බුදුන් වහන්සේ පුද්ගලයන් දිහා බලලා ඒ ඇයට ඇහැව්වත් ඒ කරුණ වලට පිළිතුරු නොදුන්න අවස්ථාවන් තිබෙනවා. දැන් සුනක්කත් කියලා පුද්ගලයෙක් හිටියා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඔය ලිච්ඡවි රාජකුමාරයේ බුදුපියාණන් වහන්සේගේ උපස්ථායක තනතුර දරලා තිබෙනවා ආනන්ද හාමුදුරන් උපස්ථායක තනතුරට පත් වෙනට කලින්. මේ සුනක්කත් කියලා හාමුදුරෝ දකින දකින කෙනා කෙරෙහි පහදින කෙනෙක්. ඉතින් එතුමා උන්වහන්සේ දවසක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි ඉර්ධි ප්‍රාතිහාරයක් කරන්න පුළුවන්. මට මේ ඉර්ධි ප්‍රාතිහාරය කරන විදිය උගන්වන්න කියලා. බුදුපියාණන් වහන්සේ නිහඬව ඒකට පිළිතුරු දුන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට මේ සුනක්කත් කියන හාමුදුරුවෝ බුදුපියාණන් වහන්සේ කෙරෙහි කාලෙකින් අහිතකරක් කරගත්තා. ඊට පස්සේ ඔහම කීපවස්ථාවකදී මේ එළියම කළා. බුදුපියාණන් වහන්සේ නිහඬ වුණා. දෙවියන් වහන්සේ නම් කළා. මම කිව්වද මේ ප්‍රාතිහාරය පාණ්ඩ උගන්වනවා කියලා මහාන වෙන්න කියලා මම එළියමක් කළා. එහෙම නැහැ කියලා ඔබේ කෙනෙක් තියෙන මහානු. ඒ නිසා මේ ප්‍රාතිහාරය පිළිබඳව කතාවක් නැහැ කියලා බුදුපියාණන් වහන්සේ ඒ කියාදුනේ නැහැ. දවසක් බුදුපියාණන් වහන්සේ සමග පින්නපාති වඩිනවා. දැන් ඉස්සරහින් බුදුපියාණන් වහන්සේ කිව්ව වශයෙන් සුනක්කත් හාමුදුරුව යනවා. ඔහොම යනකොට පින්නතුනි මගදී හම්බ වෙනවා එදා හිටිය සමාජයේ හිටියම වැදගත් මේ කරුණු. එක්තරා වෘතයක් රකින පුද්ගලය යා හෝරක් කද්දිය කියලා. මේ පුද්ගලයා ඉන්නේ පින්නතුනි සිව්පා සතෙක් වගේ නිර්වස්ත්‍රල නැගේ කිසිම නූල් පොද ගැනීමක් නැහැ. හතර පයි ඉන්නේ පොන්ද දෙකෙන් කරලන්න කියලා යන්නේ නැහැ කොහෙලාවත්. අත් දෙකෙන් කකුල් දෙක දඟාගෙන තමයි යන්නේ. කවුරු හරි බිමට දාන දෙයක් තමයි කන්නේ. හරියට බල්ලේ කටේ කෑම කනවා වගේ. ඉතින් ඔහොම ඇවිදගෙන යන කොහේ හරි තැනක වකල් හදන ඉඳා ගන්නවා. ඉතින් මේ එදා සමාජයේදී රහතන් වහන්සේ කෙනෙක්. බොහෝම දෙනාගේ ගරු සම්භාවනාවට පත් වෙච්ච කෙනෙක්. දැන් අර බුදුපියාණන් වහන්සේ සමග පිණ්ඩපාතයේ යමින් සිටිය සුනක්කත් හාමුදුරුවෝ මේ කුඹිලා දැක්කාම මෙන්න රහතන් වහන්සේ කෙනෙක්. ස්වාමීන් මේ පාත්‍රය අරගන්න මම වතිනවා ඔබ වහන්සේට වත්තර ඉන්න කියලා. අර සුනක්කත් අර කෝරක්කත් කියන අර වෘත රකින පුද්ගලයාට නතර වුණා. බුදුපියාණන් වහන්සේ සඳහන් කළා ඔය පුද්ගලයා තව දවස් හතයි ජීවත් වෙන්නේ මැරිලා ගිහිල්ලා මේ අපාය උපදිනවා කියලා. දැන් සුනක්කත් මේ හාමුදුරුව මේ අහගෙන ඉඳලා එයාට ඕනකම තියෙනවා මේ බුදුපියාණන් වහන්සේගේ මේ ප්‍රකාශනය බොරු කරන්න. අද දවසක් ඇතුළතම මෙයා නැරෙන්නේ. එතකොට බුදුපියාණන් වහන්සේගේ ප්‍රකාශනය බොරු වෙනවානේ. ඉතින් ඊළඟට මෙයා නතර මේ සුනක්කත් නතර වෙලා හොරක්කත් කියලා කියනවා වැඩිය හඬ කොණ්ඩ එපා. එහෙම යන්නේ ඉන්න එපා. බොහොම ටික ටික අනුභව කරන්න ඔබ
පරිසං වෙන්න ගෞතමයන් වහන්සේ එහෙම වචනයක් ප්‍රකාශ කළා අපි බොරු කරන්න ඕන කියලා අනේ මේ මනුස්සයාට කන්දත් එපා කිව්වා. දැන් කන්ද වලෙත් නැහැ ඉන්නවා. පින්නතුලේ කොහොම හරි හත්තිරි න්යායදී කොහොම ආවේ කියලා ඉතින් මේ ඉඳලා හත්තිරි දවස වෙනකොට ඔහුගේ දායකේ මේ මනුස්සයා මේ හොරක් අත්තියට කෑම ටිකක් වෙලා දුන්නා. ඔහු බොහොම ආශාවෙන් ඒ කෑම ටික කෑවා. ඉබඩ දාපු කෑම ටික නමුත් ඒ කෑම ටික දිරවා ගන්න දරුව එදා දවසේ මරණයටපත් වෙලා අපාය උප්පත්ති ලබනවා. බලන්න අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනය බොරු කරන්න බැරි වුණා. ඔය වගේම තවත් සිදුවීමක් වුණා. තවත් යෝගාවචිකෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ඒ සුනක වෘත්ති රත්න කෙනෙක් බල්ලෙක් වගේ තමයි ප්‍රතිපත්ති අනිත් එකනා ගවයෙක් වගේ. ගෝ වෘත්ත ඔය ඉස්සර දිවිජය එක එක සීල ක්‍රම අජය වෘත්ත ගෝ වෘත්ත කුක්කුර වෘත්ත වශයෙන් සඳහන් කරන ප්‍රතිපදාව. මේ දෙන්නට ඕනකම තිබුණා ලෝතරා බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා බුදුරජාණන් වහන්සේ ඔවුන් පිළිබඳව කරන ප්‍රකාශනය මොකක්ද කියලා දැනගන්න. ඊළඟට මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. මේ පූර්ණහා සේම්‍ය කියන මේ පුද්ගලව දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා එක්කෙනෙක් අහනවා, එක්කෙනෙක් බල්ලෙක් වගේ යන්නේ, අනිත් එක නරකෙක් වගේ, කිසිම අඳුම් බැලුම් නැහැ. ඉතින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා කතා කරලා කියනවා, ස්වාමීනි මේ ගෝවෘත්‍ය රකින පුද්ගලයා අනාගතයේ ඊළඟ භවයේ මොන වගේ කෙනෙක්ද වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නිහඬ වෙටිය උත්තර දුන්නේ නැහැ. දෙවෙනි වරටත් ඇහුවා. බුදුරජාණන්තු මගෙන් අහන්න එපා ඕක කියලා. තුන්වෙනි වරටත් ඇහුවා. ඇහුවාම කිව්වා මේ පුද්ගලයා මැරිලා ගිහිල්ලා අපාය උපදිනවා කියලා. ඉතින් ඊළඟට වඩන්න පටන් ගත්තා. අනේ මම මෙච්චර කාලයක් මේ ප්‍රතිපත්තිය රැකලත් මම අපාය උප්පත්ති අද ලබන්නේ කියන එක දුක් වෙන පටන් ගත්තා. එහෙම අපායම වුණොත් එහෙම මේ ගෝවෘත්‍ය රැකීම නිසා හරකේ බවට පත් වෙනවා කියලා. ඊළඟේ ඇටව එනම් මේ සුනක වෘත්‍ය රැකින කෙනාට මේ බල්ලෙක් වගේ ප්‍රතිපත්තිය රැකින කෙනාට මොකද වෙන්නේ? බුදුපියාණන් වහන්සේ සඳහන් කළා යාවේ කලිම ආන්නපා කියලා. නැවතත් බලවත් ඉල්ලීම නිසා බුදුපියාණන් වහන්සේ සඳහන් කරනවා මහෝ මැරිලා ගිහිල්ලා එක්කෝ බල්ලෙක් වෙනවා මේසේනම් අපායි උප්පත්තියක් ලැබනවා කියලා. දැන් බලන්න මෙතන කොහොම වැදගත් දෙයක් කියනවා. ඒ තමයි මේ වෘත්ත ක්‍රම නැත්තම් මේ චර්යාවන් යම්නම් ප්‍රතිපත්ති දැඩි ලෙස අනුගමනය කරපුවාම වෙන්නේ නිරන්තරයෙන්ම ඒක ඒ හිතේ ක්‍රියාත්මක වෙලා ඔහුට එතන අර දැඩි උපාදානයක් බවට පත් වෙලා දැඩි අල්ලා ගැනීමක් බවට පත් වෙලා ඔහු ඒ ජීවිතයට පත් වෙනවා. දැන් අර බලු ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා සුනක ප්‍රතිපදාව අනුගමනය කිරීම නිසා ඔහු සුනකේ බවට පත් වුණා. ඒ වගේම ඔහු ඒ වගේම අර අනිත් කෙනා ගව කෘතිය රැකීම නිසා ඒ තත්ත්වයට පත් වුණා. ඉතින් ඒ නිසා මේ ධම් ඇසීම පිළිබඳ තමයි ප්‍රතිපත්ති පිළිබඳව බොහොම ගැඹුරෙන් හිතන්න සිද්ධ වෙනවා. කවුරුත් යම් යම් දේවල් පිළිබඳව දැඩි මතධාරීව කටයුතු කරනවා නම් එබඳු තත්ත්වවලට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි, එතකොට මේ බණ ඇසීම බුදුපියාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ ඒ විදිහට පුද්ගලයාගෙන් පුද්ගලයාට ගැලපෙන ආකාරයට දේශනා කළේ. බණ ඇසීම ඉතාම හොඳ පින්කමක්. බුදුපියාණන් වහන්සේ තරම් ධර්ම දේශනා කරපෝ වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. ඒ වගේම බුදුපියාණන් වහන්සේ බණ ඇහුවා. සරියුත්හාමුදුරු ධර්ම දේශනා කරනකොට බුදුපියාණන් වහන්සේ එතනට ඇවිල්ලා ඒ පිටපස්සෙන් ඉඳගෙන උන්වහන්සේ ඒ දේශනාවට සාන්දීලා සතුටු වෙනා බොහොම හොඳට ධර්ම දේශනාව කළයි කියලා. වෙනත් වෙනත් ශ්‍රාවකයන් වහන්සේලා සමග ඒ කරපු සාකච්ඡා නැත්නම් ඒ අය කරපු දේශනා උන්වහන්සේ අහගෙන ඉඳලා ඒ ශිෂ්‍යයන්ගේ දේවල් උන්වහන්සේ අනුමත කළා. ඉතින් ඒ වගේම ඉතින් බණ ඇසීම ධර්මස්තවණයට අවස්ථාව සලසා දීම මේ ආදී විවිධ ආකාරයෙන් අපට ධර්මයට උපහාර විදි පවත්වන්න පුළුවන්. ඒ ධර්මයට උපහාර විදි පැවැත්වීමත් ධර්මයට කරන ගෞරවයක්. ඒ ගෞරවය ඉතාම වටිනා පින්කමක් වෙනවා. මේකත් හැමදාම කරගන්න පුළුවන් කමක් නැහැ. බුද්ධෝත්පාද කාලයකදී සමානයි සිද්ධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් දෙවියාගේ දෙවෙනි කාරණාව ඒක තුන්වෙනි කාරණාව කාලය කියගෙන යනවා. තුන්වෙනි කාරණාව තමයි සංඝ ගෞරවය, සංඝයා කෙරෙහි ගෞරව දැක්වීම. අපි දන්නවා සංඝ ගුණ පිළිබඳව නමයක් සඳහන් වෙනවා. සුපටිපන්න, උජිපටිපන්න ආදී වශයෙන් සඳහන් කරන ගාථාවේ
එතනදී ඒ සංඝ ගුණ පිළිපඳව සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේලාගේ සංඝයාගේ ගෞරව දක්වීම දියුණුවට හේතු වෙන හැටියට සඳහන් කළා. සංඝ කියන වචනයෙන් සඳහන් කරන්නේ පිටුතුනේ සමෝහය කියලා. දැන් ඔබ දන්නවා වික්ෂුන් වහන්සේ කියලා එක්කෙනෙක්ට සඳහන් කළාද සංඝ කියනකොට සමෝහය අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒ සංඝ කියන සමාජය තුල සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණයන්ගෙන් යුක්තෝ ආර්ය තත්ත්වයට පත් වන අය බුදු පියාණන් වහන්සේගේ ඉදා ධර්මය ශ්‍රවණය කරලා කොණ්ඩඤ්ඤ කියන තාපසතුමාගෙන් ආරම්භ වුණ මේ බුද්ධ ශාසනය පස්සක දවසන් ගෙන් ඒ වගේම ශක්‍ල පුත්‍රයාණන් ඇතුළු ඒ යාළුවෝ පැවිදි වීමෙන් ඒ වගේම තුම්බෑ ජටිලයින් මේ විදිහට මේ බුද්ධ ශාසනය ඇති වුණා අප්‍රමාණ මහා සංඝරත්නය එදා ඒ ඇති වුණ සංඝ පරම්පරාව අද දක්වා දිගින් දිගට පැවතගෙන එනවා. ඉතින් ඒ සංඝ පරපුරෙහි සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණයන්ගෙන් නැතු ආර්යයන් වහන්සේලා වැඩ හිටියා. ඒ වගේම සම්මත කියලා කියන්නේ පිළිවෙස් සමු දිගට ගත කරමින් ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කටයුතු කරන මහා සංඝරත්නය. මේ උභය ඒ කියන්නේ ආර්ය සම්මත කියන මහා සංඝරත්නයේ ගුණ කරන අනන්තය ප්‍රමාණයි. ඉතින් උන්වහන්සේලා වෙත යම් යම් ගෞරව උපහාර දක්වන පුද පූජා පවත්වනවා නම් විහාරස්ථාන පන්සල් ආදම් සකස් කළ දෙනවා නම් ඒ වගේම සංඝ සමගිය ඇති වෙන විදිහට කටයුතු කරනවා නම් ඒක ඉතාම වටිනා පින්කමක්. සංඝ භේදය කියන්නේ බලන්න සංඝ භේදය කියන්නේ ආනන්තරය කර්මයක් කියලා සඳහන් කළේ භයානක අකුසලයක් ඇතිව. එනිසා සංඝයාගේ සමගිය ඇති වෙන විදිහට සංඝයාගේ ගෞරවය ඇති වෙන විදිහට සංඝයාට ගෞරව උපකාර දැක්වීම ජීවනවල හේතු වෙන කරුණක් හැටියටයි මෙතන සඳහන් කළේ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි සික්ඛාගාරවතා. සික්ඛාගාරවතා කියලා කියන්නේ මේ ශීලය පිළිබඳව ශික්ෂා පිළිබඳව ගෞරව උපහාර දැක්වීම. මෙතනදී ශීලය කියලා කිව්වහම අපි දන්නවා චතුපාරිශුද්ධ ශීලයක් තියෙනවා. පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පාරිශුද්ධ ශීලය, පත්‍ය සම්නි ශීලය කියලා විදිහට ශීලයේ කොටස් හතරකට බෙදෙනවා. ප්‍රාථමික සංවර ශීලයේ කියලා කියන්නේ වික්ෂුන් වහන්සේගේ වික්ෂුන් වහන්සේලාගේ කායික වාචික සංවරය ඇති වෙන විදිහට තියෙන ශික්ෂාපද 227ක් වූ ශික්ෂාපද. ඊළඟට ඉන්ද්‍රිය සංවර ශීලයේ කියලා කිව්වේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය මනාපත ආරක්ෂා කර ගැනීම. ඒ වගේම පත්‍ය සම්නි ශීලයේ කියලා කිව්වේ ලැබෙන සිව්පසය, පරිභෝජනයට ගන්නා ආහාර පාන ආදිය සිහියෙන් නුවණින් යුක්තව ඉදින ප්‍රයෝජන ගැන කල්පනා කරමින් ප්‍රයෝජනයට ගැනීම. ආජීවය කියලා කිව්ව වැරදි ක්‍රියා අනුගමනය නොකර ලබා ගන්නා සිව්පසයෙන් ජීවත් වීම කියන මෙන්න මේ මේවා ප්‍රතිපත්තිය. එතකොට මේ ශීල භික්ෂුන් වහන්සේට විතරක් නෙමෙයි ඔබ සීල් සමාදන් වූ දවසට ඔබට මේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පුළුවන්. කොහොමද? ඔබ දැන් අටසිල් සමාදන් වෙනවා, නිරන්තරයෙන් පංචශීල සමාදන් වෙනවා, අටසිල් දසසිල් සමාදන් වෙනවා. සමාදන් වූ ශීලය මනාකොට ආරක්ෂා කර ගන්නවා නම් ඒක පාතිමොක්ඛංගල ශීලයේ බවට පත් වෙනවා. එදාට තමන් තුළ ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා නම් ඒක ඉන්ද්‍රිය සංවර ශීලයේ වෙනවා. ඔබට එදාට ලැබෙන දානයේ පරිභෝජනය කරද්දී ඒ තිබෙන ඒ ආහාරයේ තිබෙන ප්‍රයෝජනය ගැන පමණක් රස තෘෂ්ණාව නැති කරගෙන පරිභෝජනයට ගන්නවා නම් ඒක පත්‍ය සම්නිස්කෘත ශීලයේ බවට පත් වෙනවා. ඒක වැරදි විදිහට නෙමෙයි ලබා ගන්න ඕ දාරණක නිසා ඒක ආජීව පාරිශුද්ධ ශීලයේ බවට පත් වෙනවා. මේ විදිහට මේ සිව් පිරිසිදු ශීලයේ බවට ඔබට ඔබේ ඒ සීල සමාදන් වෙච්ච දවසට ගත කරන ශීලයක් ගත කරන්න පුළුවන්කම් තිබෙනවා. තවදුරටත් ඉතින් ආදි බ්‍රහ්මචාරීක, ආදි සමාජාචාරික ආදි වශයෙන් ශීලය කොටස් දෙකකට බෙදෙනවා. ආදි බ්‍රහ්මචාරී කියලා කියන්නේ අරගලින් කියපු ශික්ෂා පූර්ණය. ඒ වගේම ආදි සමාජාචාරී කියලා කියන්නේ වත් පිළිවෙත් කිරීම. දැන් වික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ඕ පාසක පාසිකාවෝ පවෝ වේවා කරන කියන ශාසනික වත පිළිවෙත නැත්නම් ආරාමික ආදී වශයෙන් කරන තමන් සතු යුතුකම් තිබෙනවා. ඒ යුතුකම් මනාකොට ඉටු කරන්නට ඕන. ගුරුවරුන්ට ගෞරව උපහාර දැක්වීම. එතකොට ආරාමයේ කිනන ආරාමයේ පිළිසුදු පවත්වාගෙන යන වැසිකිලි වැසිකිලි මේ විදිහට ඒ කාර්යයන් පිළිබඳව පිළිසුදු පවත්වා ගැනීම ආදී හැම කාර්යයක් පිළිබඳවම පිළිපැදිය යුතු පිළිවෙතක් තිබෙනවා. ඒවා තමයි ඒ ප්‍රතිපත්තිය කියලා කියන්නේ. නැත්නම් ඒ ඒවා මනාකොට ආරක්ෂා කර ගැනීම තමයි ඒ ආදි සමාජාචාරික වත් කියලා කියන්නේ. ආදි ධර්මචරය කියලා කියන්නේ බ්‍රහ්මචර්යාව මුල් කොටගෙන
karena pratipadaw, yagema eha sambandhaw wattiliyutulen nimatama aadi samaacharaka sila kiyala kiyanne. Me sil gi pæmini api hemadenawatama awashya wenawa. Itin sil samadhan unahama sile manawakata araksha karagannata ona pradhana wenawane kikki wandam chamariwa bawa din aadi wasin ara kirala kiyana pakshiya bohoma aadaren ge bitter parisan karagannawa kiyala sandahan wenawa. E wage me semara kiyana satha oke, walaupun rumah raksasa beragam macam ini, kita juga, ekahatnya kene ekah manakota raksasa beragam macam parisan beragam macam, ekadawai kini nama kene ketarua manakota raksasa beragam macam lagi, media itu mesile manakota jiwike dewi ni kota, raksasa beragam itu orang, tim media pun dapat utara, tanah utara Asia tiada kena kahle, nombi. Ripin esil le mana apa araksana keragaman itu na sil reki misa apa terlebihnya mahantam boga khandang adigacchiti boh sepasampat labaga ni matyetuena sil anisansawasin khalyano kitti sadhu abhugacchiti maya silvate gunavate kena guna sampana kene kena khalyano kitti tamale katena Wisahado pasang temati kone besak mendadak bayang itu yang keluar temati benua asam molbo kalan paruti kisima masih gulang waktu itu marane temuna panah keluar temati benua tiwa gima sabgan upah jadi swargloki upah tiela panah keluar temati mati nama ini dia ani sanse sila keti pada keluar temati benua nang sila kena kami nama kena keluar kini itu na Eva Gemas anit karena temai samadhi samadhi kharu taakila kianne bahavana kirimat tuling kite etikaraganna ekagatawe chitte ekagata samadhi kila sanan karanne dan bahavana karagena kore bahavana ekot ekat tiyana samatha bahavana vidarsana bahavana samatha bahavana kila kianne samanya bahavana karmasthanaya tuling kite visriyana hita ekagatawe ta pat karagani Tapi kalau yang mereka kata itu patkara gani atau mai samadhi kila gani, usaha cipta ekar kata, usaha cipta ini ekar kata. Tapi kalau ekar beri diun kata gani atau mai begini, dhyana atau tau berita beri apa. Tapi kalau metulin wenne, ada kama chandu vyapana tena bidha udhaccha kuccha vichikiccha adivasen sanantarana. Panca niwara dharma yata patela vitakka vichara adivasen sanantarana usaha cahita sikha kriyatma kriyem. Tolong dengar ini kira awaknya apa itu awasnya ini, ada vidarsana kira tapi itu manusia kenyataan. Ekenya ada gorosu bawa nanti kerela saumi bawa ekta kita pasal jadi. Tapi ini samat bawa na boleh, atau mungkin biaya berdua aja na, ekting api natara umur, ekmana, ekting apa itu api balapurutnya na bawa na ini balapurutnya na. Saat terkait perkara laba agama pulwana khamat na, ini dia samudra bahawana dia na berdoa agama abuddhot pada kala wala dibeno. Meditasana kini, me anitya duka anawatma tu agama, tapi na eh sakti dekhi mana meditasana awati beno, buddhot pada kala pamanai budhore anmanse kene pamanai eh bahawana desna keran. Anit bahawana orang yang kala keranda pulwana kete kala kala kita agama pulwana, ekarna bauddha beno orang kabut na. Kone kena kota, eh ide kan tawa ya, kita lagi anda pulang, eva gimana, dhyana kena tak kau dapat kela, yang main kiri awak hari, dewa kerana pulang, eva guru dhamin, pita dewa. Namun eva ini yang kisi, sahan ya tapi, bahawa naibat, maka heli heli kerja ni mana, kerja anda pulang, tamat tiba. Ini punya dhyana bahawa na tuling, kita ekangga kerja na, kita pun ayah, firi guna awak tawa, apa makna dina, kunci kata awak yang nampak lelai ni dia. Guru hal nomak ha, sisi hal nomak hidia, langkah ini sendiri adalah di bintu rani. Lepuh hal ruhi, pedih hal tu dina bohong guna sampan hai. Lepuh hal rangi, upadis itu pedih hal guru bahawa nak kerela, me dhyana kena tap tetet manusia diunuk kerela. Dhyana paham kedua agama, irdi pradhyana pahasimya mat urang ini manusia diunuk kerela. Ini melukuhan untuk perihal untuk dasarnya ruan melisai mandiin. Egihan melukuhan untuk perih nama mal tibunanan puja kerana tibunanan hilai. Ah mal perih tak kena swami hilai kepada perihal itu aku tahan mana. Eswar pemandangin perahan kereta
මල් කොටුවක් අරගෙන ඇවිල්ලා ලොකුහාමුදුරන දුන්නා ලොකුහාමුදුරනේ මල් පූජා කරන්න කියලා. දැන් ලොකුහාමුදුරන මල් පූජා කරගෙන යන පේසාවල් වල වටේ තියෙන පේසාවලු මල් පූජා කරගෙන යනවා. එහෙම පූජා කරන්න ගියා මල් ඉවරෙන්නේ නැහැ. ඉතින් ලොකුහාමුදුර දැක්කා මේ මල් ඉවරෙන්නේ නැහැ. ලොකුහාමුදුර ඊට වඩා ප්‍රබල කෙනෙක්. උන්වහන්සේ මාර්ගඵලලාභී කෙනෙක්. උන්වහන්සේ දැනගත්තා මේ පොඩි නාමකී වැඩක් මේක කියලා. ඉතින් ඒ ගන්නකොට පොඩි නාම මල් ඉවරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කොටු අනිත් පැත්තට හරවන්නකෝ. ඒගන්න මල් කොටු අනිත් පැත්තට හරවනවා. මල් ඉවරුණා. දැන් බාණු මුළු චෛත්‍ය වටේටම අර කුංචි මල් කොටු වේදි වෙච්ච මල් ටික පූජා කළා. ලොකුහාමුදුරුවෝ බලලා කිව්වා පොඩි නාම අනාගතයේදී ඇහැක් අන්දවන තරුණියක් විසින් දෙන කැඳ ටිකක් වන්දලා නැත්නම් කැඳ ටිකක් අනුභව කරලා ජීවත් වෙන්න දුක්ඛිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කියලා ඔයදී අනායකයක් කිව්වා. අනාගතයේදී ඇහැක් අන්ද වුණ තරුණියක් විසින් දෙන විස දෙන කැඳ ටිකක් අනුභව කරමින් ජීවත් වෙන්නට වෙහෙවි කියලා අනාගත වාක්‍යයක් කිව්වා. පොඩි හාමුදුරු ගණන් ගත්තේ නැහැ පිළිතුරු. අපි අවවාදී කළා පොඩි හාමුදුරු ගණන් ගත්තේ නැහැ. දැන් මේ හාමුදුරු කොහොම ධ්‍යානවාදී කොහොමද? ඔහොම ඉන්න අතරේදී එක දවසක් හාමුදුරුවෝ ධ්‍යානෙ ඉන්න අවස්ථාවකදී හේනක් නැගී යනකොට ඒ හේනේ සිටිය තරුණියක ලස්සනට ලයාන්විත ගීයක් ගයනවා ඇහුණා. මේ ගී හඬ ඇහෙනවත් එක්කම අර හාමුදුරුවන්ගේ හදවතේ තිබුණ අර සමාධිය වේශේ නම් අර ධ්‍යාන තත්ත්වයේ පිරිහිලා ගියා. කාම ඡන්දය ඇති වුණා. අන්න නීවරණ ඇවිස්සුණා. අර ගිනි අර අලු යට තිබුණ ඉන්දර ඇවුනා වගේ හාමුදුරුවන්ගේ හදවතේ රාග ගිනි ඇති වුණා. අර තිබිච්ච සිරු තත්ත්වයන් ගිලිහිලා ගියා. උන්වහන්සේ අර තරුණිය සමග සම්බන්ධ වෙනවා. ඊට පස්සේ දැන් තරඳ දෙයක් නැහැ. සිවු ඇරියා. ඒ තත්ත්වයේ ගෙදරට ගිහලා ජීවත් වුණා. දැන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒගොල්ල පේසකර්මයක කටයුතු කරන අය. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ ගියේ ගිහිල්ලා පේසකර්මිකයින්ගේ ඒ කටයුතු වලට උදව් වෙනවා. මෙහෙම ටික තරක් යනකොට ඉතින් දැන් ගෙදරින් කෑම බීම ගේන්න ඕන. දවසක් කෑම බීම අර තරුණිය කෑම ගේන්න පරක් වුණා වැඩවලට. මෙයා බඩගින්නේ හිටියේ කේන්තියා අර තිබුණ කෝටු ගින්න තමයි ගෙහැව්වා. මෙච්චර පරක් වුණේ මොකද කියලා. කර්මයේ හැටි කියන්නේ අර කෝපය කියලා වැදුනේ අර තමන්ගේ භාර්යාව අර තරුණිය කෑම අරගෙන ඇගේ ඇහි එළවලු. අන්න ඇහ අන්ධ වුණා. දැන් මේ තරුණයාට අර අන්ධ භාර්යාවක් හරි පෝෂණය කරන්නත් ඕන හරි රැකියාවක් නැහැ. බොහොම අමාරුවෙන් සමහර දෙක දවසකට කැඳ ටිකක් තමයි ආහාර ලැබෙන. අන්න ඒ විදිහේ තාම දුක්ඛිත තත්ත්වයටපත් වුණා. එදා ගුරුහාමුදුරුවෝ කියපු වචනේ තේරුම් ගත්ත නම් උන්වහන්සේ අර ධ්‍යාන පාදක කරගෙන සෝවාන් සකදාගාමි ආදී මාර්ගඵලයක් අවබෝධ කරගෙන අර ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන තිබුණ අනික්ලේශී තත්ත්වයකට පත් වෙන තුරු. නමුත් උන්වහන්සේ ඒක තේරුම් ගත්තේ නැහැ. උන්වහන්සේ අර ධ්‍යාන වලින්ම නතර වුණා. උන්වහන්සේ පරිණාමයටපත් වුණා. එනිසා මේ සමාධි භාවනාව කියන එක ප්‍රම කිටිකාලීනයි. ඒක අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් නුවණින් කල්පනා කරලා. එහෙම නොවුනොත් එහෙම හිත නැත්නම් හිත නැවතත් විපිලිසර තත්ත්වයටපත් වෙලා පරිණාමයටපත් වෙන බුණ අපේ ජාතක පොත අරන් බැලුවොත් එහෙම අප්‍රමාණ බෝසත්යන් වහන්සේට ඒ විදිහේ කරදරවලට මුණ පාපු අවස්ථාවන් රාශියක් දක්ින පුළුවන් අමුති වෙනවා. එනිසා සමාධිය කියන එක ඇති වුණොත් එහෙම නැත්නම් මේ හිතේ එකඟතාවය තුන කුංචි අතදමුවේ පරිසම් කරනවා වගේ අම්මා බොහෝම ඕනෑකමින් ආදරයෙන් ගෞරවයෙන් යුක්තව ඒ හිතේ එකඟතාවයේ රැක ගන්න කියලා අපි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි අප්‍රමාද ගාරවතා. ප්‍රමාද ගාරවතා කියලා කිව්වේ ප්‍රමාද නොවී කටයුතු කිරීම. දැන් ඔබ දන්නවා අප්‍රමාදෝ අමතකම අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මජ්ජිමෝ පදං ප්‍රසිද්ධ ප්‍රකාශනය. අපට මේක දෙපැත්තටම සම්බන්ධ කරගන්න පුළුවන්. එදිනදා ජීවිතයට ගෘහ ජීවිතයට අප්‍රමාදීව කටයුතු කිරීම. ඒ වගේම මාර්ගාවබෝධ කරගන්න නැත්නම් නිවන් අවබෝධ කරගන්න බල භාවනා. මේ කියන දෙපැත්තටම ලෞකික ලෝකෝත්තර කියන දෙපැත්තටම අපට ප්‍රයෝජනවත් වෙනවා. මේ අප්‍රමාදීව කටයුතු කිරීම කියන්නේ ප්‍රමාද නොවී පසුතැවෙන නොවී නැත්නම් පස්කම් සොයගෙන ඇලි ගලි වාසය නොකර කටයුතු කිරීම. අර හිස ගිනිගත් කෙනෙක් ඒ හිස ගිනි නිවා ගන්න උත්සාහවත් වෙනවා වගේ නේ කටයුතු කරන්න කිව්වේ. අජ්ජේව කිච්ඡං ආදප්පං කෝජඤ්ඤා මරණං සුවේ.
අද ඒ මරු හෙට මරු නේද සිතන්නේ කවුද දන්නේ අපිට හෙට ජීවත් වෙන ලදේ කියලා. ඒ නිසා අද කලකු දේ අද කරන්න කියන බවයි එතන සඳහන් කළේ. ඒ නිසා අපට මේ ලැබිච්ච මානව ජීවිතය අපට ලබනා කියලා දේ කියන්නේ අපි හිතමු අපට මේ පින්නක් කරන විදිහට දේවාත්මයක් ලැබුණා කියලා වුණා. දෙවගණක් වුණායි කියලා දෙවියෙක් වුණායි කියලා. එදාට මේ පින්කම් කරන්න ලැබෙයිද නැහැනේ. එදාට අපි ඉතින් හැමදෙනාම ඉතින් ඒ දේව සැප විඳින්න ඉඳීවි. පස්කම් සොමිතින් ඉඳීවි. මේ වගේ මලක් පහනක් පූජා කරගෙන බණ භාවනා කරගෙන සීල සමාදන් වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බැරිලාවත් යටපැත්තට ගියොත් එහෙම නරක පැත්තකට තවද කොටේ ලැබෙන්නේ. ඒ නිසා ලැබුණ අවස්ථාවේ මේ බුද්ධ ශාසනය ලැබුණ අවස්ථාවේ ඒ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ අවස්ථාවේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබුණ අවස්ථාවේ අන්න ඒන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. අන්න ඒක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒ කාලය තුලින් ලබා ගන්නා ප්‍රතිඵල අපට මේ ජීවිතේ මාර්ගය ලබා ගන්න පුළුවන් නම් හොඳයි. නූනත් අපට ඒ ශක්තිය අපට ඉදිරියටගෙන යන්න පුළුවන්කම තිබෙනවා අර අප්‍රමාදීව කටයුතු කිරීම. ඒ නිසා අප්‍රමාදයේ ගෞරව දැක්වීම ගෞරවයෙන් යුක්තව ප්‍රමාදීව කටයුතු කිරීම ජීවුණුවට හේතු වෙන කරුණක් හැටියට සඳහන් කළා. ඊළඟ හත්වෙනි කාරණාවට සඳහන් කළේ පටිසන්තර ගාරවත. අලුත් වචනයක් වෙන්න පුළුවන් පටිසන්තර ගාරවත කියන පිළිසඳර පිලිසන්තර කියලා කියන්නේ ඇයි හොඳයි කම පවත්වාගෙන යාම. එතකොට මේ කොටස් දෙකක් වෙන ආමිෂ ප්‍රතිසන්තර පිලිසන්තර යෝගින් ධම්ම ප්‍රතිසන්තර කියලා. ආමිෂ ප්‍රතිසන්තර කියලා දැන් භික්ෂුන් වහන්සේලා පිළිබඳව සඳහන් කළොත් එහෙම තියෙන සිව්පස්සේ බෙදා හදාගෙන පරිහරණයට ගැනීම. කාටත් නිගල දෙනවා. එතකොට තමන්ට ලැබෙන චීවර පිටපාද සේනාසන ගිලම්පස කියන මොනවා හරි මේ ලැබෙන දේවල් විහාරස්ථානයේ නැත්නම් ඉන්න ස්වාමීන් වහන්සේලා අතරේ සමසේ දෙදිලා යන විදිහට පරිභෝජනය කරන තමයි ආමිෂ ප්‍රතිසංකාරය කියලා කියන්නේ. පින්දපාතේ කියයි කියලා හිතුවොත් පින්දපාතේ ලැබෙන තේ කියන අර විහාරස්ථානයේ හැමදිනාටම බෙදා හදාගෙන පරිභෝජනය කරනවා. අපේ ධර්ම සාහිත්‍ය සඳහන් වෙනවා බත් සරලුවක්වත් දන් දීලා තමන්ට ලැබිච්ච දෙයින් බත් ඇන්දක්වත් තව ඊළඟින් ආවකට දන් දීලා ඒ විදිහට පරිහරණයට ගන්න කියලා පරිභෝජනයට ගන්න කියලා. ඒ විදිහට ඕනෝන් අතර සමානාත්මතාවය ඇති විදිහට කටයුතු කිරීම තමයි ආමිෂය තුළින් ඒ ආමිෂ පරිසංතාර කියලා කියන පිළිසඳර කියලා කියන්නේ. අනිත් එක තමයි ධම්ම පරිසංතාර කියලා කියන්නේ තමන් දන්න දේ ඉගෙනගත් දේ ධර්මය අනිත් අයට බෙදා හදා දීම. දහම් දැනුම අනිත් අය පෝෂණය කිරීම පාන කීම ධර්ම මච්චර්ය කියන එකෙන් තොරව අනිත් අයට ධර්මයේ පිළිබඳව කියා දීම අවබෝධ කර දීම. එහෙමනම් මෙන්න මේ විදිහට මේ ධම්ම පටිසංහාරයේ නැත්නම් මේ ආමිෂ පරිසංහාර කියන මේ කර්ම බඩාවර්ධනය කර ගැනීම භික්ෂුන් වහන්සේගේ ජීවනයට හේතු වෙනායි කියලා මෙතෙන්දී සඳහන් කළා. හොඳයි කර්ම හතක් දැන් සඳහන් කළා. එතකොට බුදු පියාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම ධර්මයේ කෙරෙහි සංවිලා කෙරෙහි ශික්ෂාව කෙරෙහි ඒ වගේම සමාධිය කෙරෙහි අප්‍රමාදීව ඒ වගේම පරිසංතාර කියන මේවා පිළිබඳව ගෞරව පවත්වා ගැනීම නැත්නම් ඒවා පිළිපැදීම ජීවනයට හේතු වෙනවා. භික්ෂුන් වහන්සේගේ ජීවනයට හේතු වෙනවායි කියලායි එතෙන්දී දෙවියන් විශේෂයෙන්ම සඳහන් කළේ. ගිහි පැවිදි හැමදෙනාටම මේවා අනුයුක්ත කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කාරණා පිළිබඳව සරියුත් හාමුදුරුවෝ සූත්‍ර ගණනාවකදීම සාකච්ඡා කළා තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ අභිවෘද්ධියට මේවා බලපානවායි කියලා. ඒ අංගුත්තර නිකායේම චක්ක නිපාතය, සප්තක නිපාතය වගේ තැන්වල සඳහන් වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ පහදා මේ කාරණාව භික්ෂුන් වහන්සේට දේශනා කළා. මේවා මේ ආකාරයෙන් පිළිපදින හැටියට සඳහන් කළා. හොඳයි, කාල වේලා ඉක්මනවා. එහෙනම් අද දවසේ මේ විදිහට අපි මේ තුලින් කිසියම් ධර්ම අවබෝධයක් ලබා ගන්නම්. ඒ ඔබේ මෙලොව ජීවිතයට, පරලොව ජීවිතයට, සතර ජීවිතයට වල ඒවා සතර දුක් කෙලවර කරමින් අපට මතු දිනක උතුම් අමා මහ නිවනින් සනසීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.